What's new? Taruna, Niti Vurtikin Samaga, Niti Pratsanskarna Sambandhen, Janadhipati Karyalaye Pavithi Wedamulawakata Ekvimin, Janadhipatiwaraya Me Bawa Kiya Sitiya. ජනාධිපති දුරේ සතු විධායක බලය නිසා මෙරට ආර්ථිකයේ ගොඩනැගීමටත් තිස් වසරක යුද්ධේ නිමා කිරීමටත් හැකි වූ බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. වර්තමානයේ මේ සංවර්ණ හා තුලන ක්‍රමය නිසි ලෙස ක්‍රියාත්මක වීමට අදාළව නීති අනාගතයේදී සම්පාදනයේ වේවිද සහ මේ සංවර්ණ හා තුලන ක්‍රමය පිළිබඳව ඒ මගින් ජනාධිපතිතුමාගේ බලතල සංවර්ණයට ලක්වීම සම්බන්ධව තියෙන නීති සම්බන්ධව ඔබතුමාගේ අදහස් මොකක්ද කියලා? ප්‍රංශ ක්‍රමයෙන් තමයි ජනාධිපති පත්වෙන්නේ ජනතාවගෙන් ඒ ජනාධිපති සමග පාර්ලිමේන්තුව පත් කරන අගමැතිවරයයි කැබිනට් මණ්ඩලයෙන් මේ මාර්ගයෙන් ක්‍රියාත්මක කරන්නේ ජනාධිපතිගේ පක්ෂහරි යාට පක්ෂය ඉන්නවා නම් සාමාන්‍යයෙන් ඒ බලයේ කේන්ද්‍රස්ථානය වෙන්නේ ජනාධිපති විපක්ෂයේ ඉන්නවා නම් ඒකේ කේන්ද්‍රස්ථානය වෙන්නේ අගමැති මේ ක්‍රමයේ තමයි බොහෝ දුරට අපි ලංකාවේ ක්‍රියා කරලා තියෙන්නේ මේ දෙකම අපි එකට එකතු කරගෙන සමහරු කියනවා මේක ඉවත් කරන්න ඕනේ කියලා මේකේ අඩුපාඩුත් තියෙනවා මම කියන්නේ නැහැ ඒකේ වාසිත් තියෙනවා ඒ දෙකම බලලා තමයි තීරණය කරන්න තියෙන්නේ මේ බලතල වලින් හොඳ පැත්තක් තියෙනවා නරක පැත්තක් තියෙනවා අනික මගේ මතේ නම් මේක නොතිබුණා නම් අපි මේ යුද්ධෙ දිනන්නේ නැහැ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරණට මේ බලය තිබුණ නිසා තමයි හමුදා යොදවන්නට අවස්ථාව ලැබුණේ ඒත් ඒ බලය නියම ලෙස පාවිච්චි කරන්න අපේ යහපාලන ආණ්ඩුවේක ඒක සිදුුනේ නැහැ ජනාධිපති එක පැත්තකට ගියා අපි වෙන වැඩ කටයුතු කරා මේකෙත් අරගලයේ තිබුණේ අවස්ථාවෙත් ජනාධිපති ක්‍රමයේ නිතා ස්ථාවරභාවයක් ඇති කරන්න පුළුවන් වුණා හුඟක් අය මට දොස් කියනවා ඒත් එවලේ කවුරුවත් හිටියේ නැහැ අගමැතිකම බාර ගන්න මේ කැමැත්තෙන් ගත් එකක් නෙමෙයි යන ගමන් හොයාගත් එකක් වගේ එන කවුරුවත් ගන්න නැති නිසා ඊට පස්සේ ජනාධිපතිතුමා නැවට නැගලා තිරුකුණාමලයට යනකොට සමාජිකයි විපක්ෂෙන්ගේ ඉල්ල රස් වෙන්න කියලා මං කිය ඉස්සෙල්ලම මෙතන ඉන්න ඕනේ බහුතරයක් තියෙන වෙන එකක් මං කිය ඊට වඩා දෙවෙනි විශාල ප්‍රශ්නයක් දැන් මට නිකන් අස් වෙන්න බෑනේ මං ලියුමක් ලිව්වත් මං ගිහින් ජනාධිපතිට දෙන්න ඕනේ ඒතුමා ඉවත් වුනේ නිසා මං මේ ඒක අරගත්තා නැත්තම් බලන්න කවුරු හරි බල කළා මම අයින් වුණානේ මම ගෙදර පිච්චුවා කියලා මං අයින් වෙලා කරන්නේ නැත්නම් ඒතර වෙන කවුරු හරි මේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් පිට මේ බලය ගන්න. ඒකයි සිදු වෙලා තියෙන්නේ. දැන් අපි කොහොමද ජනාධිපති වෙන්නේ එකට යනවා කවුරුවත් දැන් කියලා නැහැ ජනාධිපති ක්‍රමය අහුසි කරනවා කියලා. ඉන්න අපේක්ෂක ගණනාවක් ඉන්නවා. එක්කෙනෙක්වත් කියලා නැහැ. මම හිතන්නේ අපි අලුතෙන් මේකට තව කොහොමද පාර්ලිමේන්තුව ශක්තිමත් එකතකින් ජනාධිපතිගේ බලතල ගණනාවක් පළාත් සභා 9කට ගිහින් තියෙනවා. තව කොටසක් ස්වාධීන කොමිෂන් වලට ගිහින්. තව කොටසක් කොහොමත් පාර්ලිමේන්තුවේ අපි අධීක්ෂණ කාර්ක සභා යොදලා තියෙනවා. මුදල් බලයට විශාල මේ වර්ගෙන තියෙනවා. දැන් තවත් ක්‍රියාත්මක කරගෙන යන අලුත් කෙටුම්පත් 3-4ක් ගාවහම ඒ නිසා ජනාධිපතිගේ බලය එතනින් සීමාවෙන්ට යනවා. අපි දැනගන්න ඕනේ ජනාධිපති වග කියන්න ඕනේ නීතිමය සම්මත කරගන්න. දැන් අලුත් ආර්ථික පරිවර්තන පනතේ පළවෙනි ඡේදයේ මේකයි තියෙන ආර්ථික මූලධර්ම දාලා ආණ්ඩුව කියන්න ඕනේ ඊට පස්සේ මොකද්ද අවුරුදු 4ක අපේ සැලැස්ම. ඒක අවුරුද්ද අවසානයේ කියන්නේ මේක සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වුණාද නැද්ද? නැත්තම් හේතුව මොකද්ද? අන්න එහෙම අපි හැම අංශයකටම ජාතික ප්‍රතිපත්ති දීලා දැන් ඕනේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කරගෙන යන්න.